පාකිස්තානයේ බිහි කළ දක්ෂ ප්‍රතිකරුවෙක් වගේම මේ වෙද්දී අංකයේ තරඟ විස්තර විචාරකෙක් විදිහට ඉන්න රමීෂ් රාජා මේ වතාවේ IPL මොන විදිහට වෙනස් වෙයිද කියන එක ගැන විදේශ මාධ්‍යයක අදහස් දක්වලා තිබුණා. රමීෂ් කියලා තිබුණේ මේ පාර තරගාවලියේ දඟපන්දු යවන්නන්ට වැඩි වාසියක් කරලා දෙන තරගාවලියක් වෙයි කියලා. හැබැයි වේගින් පන්දුවට පහර දෙන ප්‍රතිකරුවනුත් මේ තරගාවලියේදී වැඩි දෙයක් කරයි කියලා තමයි රමීෂ් රාජා කියන්නේ. මම හිතන්නේ කණ්ඩායමට හොඳ දඟපන්දු යවන්න ඉන්නෝ නම් තරගාවලිය හොඳට කරන්න පුළුවන්. ඒක තමයි මං හිතන පළවෙනි දේ. මොකද මේ තනතිල ගොඩක් මන්දගාමී වෙන්න පුළුවන්. දඟපන්දු යවන්නන්ට පුළුවන් තරග වෙනස් කරන්න. අනික් එක තමයි වේගයෙන් පන්දුවට පහර දෙන ප්‍රතිකරුව ඉන්නවා කියන්නේ දඟපන්දු යවන්නන්ට එච්චර ලේසි වෙන්නේ නැහැ. කිරන් පොලාට්, පාණ්ඩේ සහෝදරයෝ ක්‍රිස් ලින් වගේ ප්‍රතිකරුව හැම වෙලාවෙම දඟපන්දු යවන්නන්ට ලොකු අභියෝගයක්. එතනින් හර්දික් විශේෂයි. ඔහුට දඟපන්දු යවන්නන්ට හොඳටම පහර දෙන්න පුළුවන්. ඒ වගේ ක්‍රීඩකයෙක් සෙල්ලම් කරන විදිහක තරගයක් සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්. මේ තරගාවලියේ වේග පන්දු යවන්නන්ට දෙයක් කරන්න අමාරු වුණත් විවිධත්වයක් එක්ක පන්දු යවන්නන්ට වෙනසක් කරන්න බැරි වෙන එකක් නැහැ කියලා තමයි රමීෂ් කියන්නේ. මේ තරගාවලියේ වේග පන්දු යවන්නන්ට නම් ඒ තරම් ලේසි වෙයි කියලා මට හිතෙන්නේ නැහැ. කොහොමුණත් වේග පන්දු යවන්නා සතුව පන්දුවල විවිධත්වයක් තිබුණොත් මොනවා හරි දෙයක් කරන්න පුළුවන් වෙයි. ප්‍රේක්ෂකයන් නැතුව තරගාවලිය පැවැත්වීම ගැන පාකිස්තාන ක්‍රිකට් ප්‍රවීණයා කියන්නේ මේ වගේ කතාවක්. ඇත්තටම මේක ලොකු පාඩුවක්. තරගාවලියේ ලොකු අඩුවක් විදිහට ඒක දැනේ. වෙනදා තරගාවලියේ සත්කාර කණ්ඩායම් ක්‍රීඩා කරන තරඟ නරඹන්න ක්‍රීඩාංගණ වලට ලොකු පිරිසක් ආවා. කල්කටා නයිට් රයිඩර්ස් ඉඩන් ගාඩන් පිටියේ තරගයක් සෙල්ලම් කරද්දී විශාල ප්‍රේක්ෂක පිරිසක් එකතු වෙනවා. ඒ සහයත් එක්ක තමයි ඔවුන්ට ශක්තිය ලැබෙන්නේ. සමහර වෙලාවට මේ සහය නිසාම තරඟ වෙනස් වෙන අවස්ථාත් තියෙනවා. රොයල් චැලෙන්ජර්ස් කණ්ඩායම් බැංගලෝර වල සෙල්ලම් කරද්දී එකතු වෙන සෙනඟ මතකයිනේ. ඉතින් මේ පාර ඒ සහය නැති වෙයි. ඒ නිසා ප්‍රේක්ෂකයන්ගේ සහයෙන් කණ්ඩායමට එන වාසියක් නැති වෙයි. ලොකු කණ්ඩායම් දෙකක් තරඟ කරද්දී ගොඩක් වෙලාවට තරඟේ වාසිය ලැබෙන්නේ ප්‍රේක්ෂක ඉන්න පැත්තට. මේ පාර එක නැති වෙනවා කියන්නේ එතන ලොකු වෙනසක් අපිට දකින්න පුළුවන් වෙයි. ඔය විදිහට තමයි රමීෂ් රාජා IPL තරගාවලියේ වෙන්න පුළුවන් දේවල් ගැන අනාවැකි කියලා තිබුණේ. ඒ අනාවැකි එක බැලුවම දඟපන්දු යවන්න වැඩිපුරම ඉන්න හොඳ ප්‍රහාරකයන් ඉන්න මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමට වැඩි ඉඩක් තියෙනවා කියලා තමයි හිතෙන්නේ. මේ වෙන වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.